ශ්‍රී ලංකාවට ජයග්‍රහි එක්දින තරගාවලියක නිමාව සමගින් කෙළිබිමේ කෙළිවිත් විදූ. හැමෝටම එක්දින තරගාවලිය දෙකට බිඳුවක් විදිහට පරාජයට පත්වෙලත් මොකක්ද මේ කියන කතාව කියලා සමහර විට ඔබ කල්පනා කරයි. ඒ තරගය පිළිබඳව මම ඉතාමත්ම කෙටියෙන් සඳහන් කරන්නම්. විදු බලාපොරොත්තු වුණාට වඩා විශාල වෙනස්කම් රසක් ඊයේ කණ්ඩායම තුළ සිදු කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වයේ පියවර අරගෙන තිබුණා. අසන්තද මෙල් මහතාත් ඒ වගේම ශ්‍රී ලංකා පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාටත් එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුතුයි. ඉතින් එකම කණ්ඩායමක් ක්‍රීඩා කරලා ක්‍රීඩකයන් හතර දෙනෙක් මගින් විදිහට ආපහු ලංකාවට එනවට වඩා ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයකට එක්දින තරගාවලියට ක්‍රීඩා කරන අවස්ථාව ලබා දීම ඉතාමත්ම වටින දෙයක්. ඊ තරගයේදී අපිට ක්‍රීඩා කරන්න තිබෙන ඩුවෝ ඩයි ගේම් එකක්. ඒ නිසා අපි සතුව තියෙන තුරුම්පු සියල්ලම ඇදලා බැලීමේ කිසිදු වරදක් නැහැ. ඒ වගේම අන්තර්ජාතික අවස්ථාවක් ලබා දීම තුළින් ක්‍රීඩකයෙක්ට තමන්ගේ හැකියාවන් ලෝකයට ප්‍රදර්ශනය කරන්න හැකියාවක් තිබෙනවා. ඉතින් මේ කාරණේ ඇතුලේ ඊ දවසේදී ලහිරු කුමාර වෙනුවට කසුන් රාජිත ක්‍රීඩා කළා නම් වඩාත් හොඳයි කියලා තමයි විදු විශ්වාස කරන්නේ. ඒ වගේම තරුණ ක්‍රීඩකයන්ට ලබා දීපු අවස්ථාව නොවුන් බොහෝ දෙනෙක් ඉතාමත්ම හොඳින් පාවිච්චි කළා කියලා අපිට හඳුන්වන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම දර්ශ ගුණතිලකගේ ප්‍රතිකරණය පිළිබඳව කතා කරනකොට ඔහු වාර්තා කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් පසුගිය වසර හතර ඇතුළත ලබාගත් ඉහළම සිව්වන ලකුණු සංඛ්‍යාව, ඒ වගේම ධනුෂ්ක ලබාගත් ශතකය පසුගිය වසර හතර තුළ ශ්‍රී ලංකා ප්‍රතිකරුවෙක් ලබාගත් 17 වන එක්දින ශතකය විදිහටත් සටහන් වෙනවා. අංක හතර ප්‍රතිකරු විදිහට ඇන්ජලෝ පෙරේරා ක්‍රීඩා නොකර ෂෙහාන් ජයසූරි ඒ ස්ථානයේ ක්‍රීඩා කළා නම් පැහැදිලිවම ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 330 සීමාව ඉක්මවා යන්නට හැකියාවක් තිබුණා. ඒ වගේම මේ තරගයේ ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකාවට හැකියාවක් තිබුණා කියලයි විදුනම් විශ්වාස කරන්නේ. කෙසේ වෙතත් ඇන්ජලෝ පෙරේරා සම්බන්ධයෙන් විවිධාකාරයේ චෝදනා එල්ල වෙනවා. ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහත්මයාගේ බෑනා වීම නිසා ඔහුට අවස්ථාව ලැබෙනවා කියලා සමහරු ඔහුට චෝදනා කරනවා. හැබැයි කොහොම වුණත් විදුගෙනම් විශ්වාසය කාගේ නෑදෑය වුණත් දක්ෂතාවයක් නැත්තම් ක්‍රීඩකයෙක්ට කණ්ඩායමක් ඇතුළට එන්න හැකියාවක් නැහැ. ඇන්ජලෝ පෙරේරා කියන්නේ පළමු පෙළ තරඟ තුළ ශතක 18ක් සහ අර්ධ ශතක 33ක් තියෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම පසුගිය කාලයේදී ඔහු ද්විත්ව ශතකයක් ලබා ගත්තා. ඉතාමත්ම හොඳින් පිටිකරණේ නිරත වුණා. ඉතින් ඔහු පසුගිය කාලයේ දක්වපු දස්කම් නිසා තමයි වරින් වර ඔහුට මේ කණ්ඩායම තුළට පැමිණීමට ඉඩකඩ ලැබුණේ කියලයි විදුනම් හිතන්නේ. මේ චෝදනාව ඉමාමුල් හක්ටත් තිබෙනවා. ඉන්සමාමුල් හක් තේරීම් කමිටුවේ සිටිනකොට ඉමාමුල් හක් ඔහුගේ බෑනා වීම නිසා කණ්ඩායම තුළට යෙදෙව්වා සහ ඔහුගේ පිටිකරණයේ විවිධාකාරයේ දුර්වලතා තියෙනවා කියලා පාකිස්තානය තුළ දැඩි විවේචන එල්ල වුණා. කෙසේ වෙතත් ඉමාමුල් හක් වගේ සාර්ථක වෙන්න ඇන්ජලෝ පෙරේරාට නොහැකි වීම ඇත්ත වශයෙන්ම අවාසනාවක්. විනෝද් බානුක තමන්ට ලැබිච්ච අවස්ථාව ඉතාමත්ම හොඳින් ප්‍රයෝජනයට ගත්තා කියලා සටහන් කරන්න පුළුවන්. ඔහුගේ ප්‍රතිකරණය තුළ අපි දැක්ක ඉතාමත්ම විශ්වාසයෙන් යුතුව පන්දුවට පහර දෙන තරුණ ක්‍රීඩකයෙක්ගේ ප්‍රතිකරණ රටාව. ඉතින් මේක සුබදායී ලකුණක් විදිහට අපිට හඳුන්වන්නට හැකියාවක් තියෙනවා. ඒ වගේම නිරෝෂන් ඩික්වෙල්ලට සහ දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායම තුළට පැමිණෙන්න ලොකු තරගයක් දෙන්න සිදු වෙන බවත් විනෝද් බානුකගේ මේ ඉනිම තුළින් පැහැදිලිවම පේන්න තියෙනවා. තිරිමාන්න පන්දුවන්නන් කළමනාකරණය කරපු විදිහ පිළිබඳව සෑහීමකට පත්වෙන්න හැකියාවක් නැහැ. විශේෂයෙන්ම ධනුෂ්ක ගුණතිලක පන්දුවවන්නෙක් වශයෙන් යොදා නොගැනීම දුර්වල තීරණයක් විදිහටයි විදුනම් දකින්නේ. මොකද ධනුෂ්ක ගුණතිලක කියන්නේ ප්‍රතිකරුවන් දෙදෙනෙකුගේ සබඳතාවයක් බිඳ හෙලීම සඳහා පාවිච්චි කළ හැකි හොඳ විකල්ප දඟ පන්දුවවන්නෙක්. ඉතින් ඔහුට පන්දුවාර කිහිපයක් ලබා දෙන්නට ඉඩකඩ තිබුණා කියන එක තමයි විදුගේ විශ්වාසය. ඒ වගේම ආරම්භයේදී නුවන් ප්‍රදීප් සමග ෂෙහාන් ජයසූරිය හෝ ධනුෂ්ක ගුණතිලක හෝ ආරම්භක පන්දුවවන්නන් ලෙස යෙදෙව්වා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩකඩ තිබුණා. පාකිස්තානයට යම්කිසි අභියෝගයක් එල්ල කරන්නට හැකියාවක් තිබුණා කියන එක තමයි විදුගේ විශ්වාසය. ඒ වගේම ලක්ෂන් සඳකැන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙද්දී සඳකැන්ට පන්දුවාර 10ම ලබා දීමත්, ඒ වගේම අවසන් පන්දුවාර 10 තුළ ලහිරු කුමාර කැඳවීමත් ඉතාමත්ම දුර්වල තීරණ විදිහට සටහන් කරන්න පුළුවන්. නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක නායකත්වයේ භාරගෙන පාකිස්තානයට යාමම ලහිරු තිරිමාන්න ලබාගත් ලොකු අභියෝගයක් විදිහට අපිට සටහන් කරන්න පුළුවන්. ඉතින් මේ අභියෝගයට ඔහු සාර්ථකව මුහුණ දුන්නා කියන කාරණයත් අපි සටහන් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් තිරිමාන්නට සමස්ත ශ්‍රී ලංකාවේ මේ වගේම සමස්ත ක්‍රිකට් ලෝලීන්ගේම ගෞරවයක් හිමිවිය යුතුයි. මේ තරගාවලිය ජයග්‍රාහී තරගාවලියක් විදිහට තමයි මම නම් දකින්නේ. ඒකට හේතුව ඔබට දැන් දැක ගන්න හැකියාවක් තියෙනවා. පසුගිය වසර 4 තුළ ලෝකයේ ප්‍රතිකරුවන් ලබාගත්
ශතක සංඛ්‍යාවන්. ඉතින් ඔබට පේනවා වැඩිම තරඟ සංඛ්‍යාවකදී අඩුම ශතක ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පිතිකරුවන් බව. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමම පසුගිය වසර හතර තුළ ලබාගත් ශතක ප්‍රමාණයට වඩා ශතක ප්‍රමාණයක් රෝහිත් ශර්මා සහ විරාට් කෝලි තනිතනිව ලබාගෙන තිබෙන බවත් අපිට පැහැදිලිවම දකින්න හැකියාවක් තිබෙනවා. මේට ප්‍රධානම හේතුව ලෙස විදූ නම් කරන්නේ දුර්වල ක්‍රීඩක කළමනාකරණය. කණ්ඩායමේ ඇතැම් ස්ථානවලට අරක්ගත බහිරවයන් වගේ ක්‍රීඩකයන් රැඳවීම කණ්ඩායම් කළමනාකාරීත්වයේ දුර්වලතාවය මිසක් වෙනත් කිසිවක් නෙමෙයි. විශේෂයෙන්ම පසුගිය කාලය තුළ ෂෙහන් ජයසූරිය, වනිදු හසරංග, දසුන් ශානක වැනි ක්‍රීඩකයන්ට ලැබුණේ ඉතාමත්ම අඩු අවස්ථාවන්. ඒ වගේම කමිදු මෙන්ඩිස්, හසිත බෝයගොඩ, ඒ වගේම භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයන්ටත් ලැබිලා තියෙන ඉතාමත්ම අඩු අවස්ථාවන් කිහිපයක්. මේ නිසා මේ පිළිබඳව දිග ලැයිස්තුවක් දක්වනවා අපිට දක්වන්න හැකියාවක් තිබෙනවා. මේ වගේ ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකාව තුළ සිටිනවා. ඉතින් මෙවන් තරගාවලියක් ලැබීම තුළින් තමයි ඔවුන්ට දක්ෂතා ඉස්මතු කරගෙන ඉදිරියට එන්න හැකියාවක් ලැබුණේ. මේක කළමනාකාරීත්වයට ලැබිච්ච හොඳ පාඩමක් විදිහටයි විදූ නම් කරන්නේ. මේ තරගාවලිය තුළ නවකයන්ට දස්කම් දක්වන්නට ඉඩක් ලැබුණා වගේම ලංකාවේ දෙවැනි පෙළ කණ්ඩායමක් වෙලත් පසුගිය තරඟවලට සාපේක්ෂව ප්‍රතිවාදීන්ට හොඳ සටනක් ලබා දෙන්න මේ කණ්ඩායමට හැකියාවක් ලැබුණා. ඉතින් මේ තරගාවලිය තුළ ෂැඩෝ ප්ලේයර්ස්ලා රසක් නිර්මාණය කරගන්නටත්, ඒ වගේම ෂැඩෝ ප්ලේයර්ස්ලා විදිහට කළමනාකාරීත්වයේ හිතාගෙන ඉන්න ක්‍රීඩකයන් නිත්‍ය ක්‍රීඩකයන් බවට පත් කළ යුතු බවටත්, ඒ වගේම නිත්‍ය ක්‍රීඩකයන් ලෙස හිතාගෙන ඉන්න ඇතැම් ක්‍රීඩකයන් ෂැඩෝ ප්ලේයර්ස්ලා බවට පත් කළ යුතු බවටත්, ඔවුන් අතර හොඳ තරඟයක් නිර්මාණය කළ යුතු බවටත් කළමනාකාරීත්වයට ලැබිච්ච හොඳ පාඩමක් විදිහට අපිට මේ තරගාවලිය හඳුන්වා දෙන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම තරුණ ක්‍රීඩකයන්ට තනිවම තරගයක් කළමනාකරණය කරගන්න හැකි බවට පෙන්නුම් කරපු හොඳ තරගාවලියක් විදිහට අපිට මේ තරගාවලිය හඳුන්වන්න පුළුවන්. පුංචි අඩුපාඩුකම් රසක් තිබුණත් මේ අඩුපාඩුකම් ඔවුන්ගේ අත්දැකීම් තුළින් ඔවුන්ට ඉදිරියේදී හදාගන්න පුළුවන් බවට අපිට හොඳ පණිවිඩයක් මේ තරගාවලිය තුළදී ලැබෙනවා. ඒ වගේම කණ්ඩායමේ ඉන්න නිත්‍ය ක්‍රීඩකයන්ට මේ තමන්ගේ ස්ථානවලට තමන්ගේ දස්කම් ප්‍රමාණවත්ද කියන කාරණය පිළිබඳව දෙවරක් හිතා බලන්න සිදුවෙන තරගාවලියක් බවට මේ තරගාවලිය පත් වෙලා තියෙන බවත් අපිට බොහොම පැහැදිලිව දකින්න තියෙන කාරණයක්. මේ ඔබ දකින්නේ පසුගිය වසර හතර තුළ ලෝකයේ එක් එක් රටවල් ක්‍රීඩා කරපු තරඟ සංඛ්‍යාවන් සහ ඔවුන් ලැබූ ජයග්‍රහණ සංඛ්‍යාවන්. ඉතින් ඔබට හිතාගන්න පුළුවන් අපිට මොකක්ද වෙලා තියෙන්නේ කියන කාරණය. ක්‍රීඩකයන් තුළ කණ්ඩායමේ ස්ථාන සඳහා ඔවුන්ගේ හැකියාවන් අතර තරඟයක් නිර්මාණය කරලා හැකියාවට රැකියාව දෙනවා නම් මේ තත්ත්වය කනපිට හරවන්න අපිට හැකියාවක් තියෙනවා. ඒ වගේම ඒ සඳහා ක්‍රීඩකයන්ගේ කැපවීම, එකමුතුව වගේම ක්‍රීඩක කළමනාකාරීත්වයට තියෙන පිටකොන්දත් අත්‍යවශ්‍ය වෙනවට කිසිම සැකයක් නැහැ. එහෙම නොවුනොත් අපේ ක්‍රිකට් වලට අබසරණයි කියලා තමයි කියන්න වෙන්නේ. 20 තරගාවලියේ පෙරදැක්මත් එක්ක ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු. ජය වේවා හැමෝටම.